ඔබ ඉදිරියේ ඉඳන් අපි හැමදාමත්ම කතා බහ කරනවා. අපි දිහා බලාගෙන අපිට සවන් දෙන ඔබ අපිව නරඹන ඔබ බොහෝ දිනකට අපි දන්නවා සිහින තියෙනවා. මොකද අපි හැම කෙනෙකුටම අපිට වෙන්න උණු සිහින තිබෙනවානේ. ඒ වගේම තමයි ප්‍රේක්ෂක ඔබට වෙන්න උණු සිහින බොහොමයක්ව තිබෙනවා. මේ සිහින අතර අපි දන්නවා අනිවාර්යයෙන්ම සුන්දරත්වය කියන සිහිනයක් තිබෙනවා කියලා. ඉතින් අද දවසේදී අපි හිතුවා මේ සිහින දකින අය ඒ වගේම තමයි සිහින වෙනුවෙන් මේ මාර්ගයන් අපි විවර කරගන්නේ කොහොමද? ඒ සිහිනයන් විශේෂයෙන්ම යථාර්ථයක් බවට පත් කරගන්නේ කොහොමද? निष्पादने අවශ්‍ය වන දැනුම් සම්භාරයක් ඔබට ලබා දෙනවා බයෝනා නිෂ්පාදනය හරහා. ඉතින් වෙනද වගේම බයෝනා නිෂ්පාදනය පිළිබඳව දැනුවත් කරන්න අය අපේ මැදිරියට ආවිලා තිබුණා. සුන්දරත්වය කියන සිහිනය යථාර්ථයක් බවට පත් කරගත් අය ඔබ ආදරේ කරන ජනප්‍රිය රංගන ශිල්පිනී අංජුලා රාජපක්ෂ. ආයුබෝවන් සුබදාසනක් ඔබට. ආයුබෝවන් සුබදාසනක් අංජුලා. ඔබ සිහින දකින්න කොයි විදිහද? සිහින ගැන කතා කරනකොට ඔබේ ජීවිතයේ ඔබ සිහින බොහොමයක්ම ඉෂ්ට කරගෙන තිබෙනවා. මම දන්නා අයරින්ම ඔබේ සිහින බොහොමයක්ම ඉෂ්ට කරගෙන තිබෙනවා. සිහිනය ඉෂ්ට කරගන්නට නේද ඔබ හැමදාමත්ම මේ ජීවිතේ උත්සාහ කරන්නේ? ඔව් ආශානි, ඉතින් මෙහෙමයි. අපි හැමෝම සමහරක් දෙනෙක් කියනවා සිහින තුල ජීවත් වෙනවා කියලා. සමහරක් අය ඒ සිහින තුල ජීවත් වෙන ගමන් තමන්ගේ සිහිනය සැබෑ කරගන්න අයත් ඉන්නවා. නමුත් මුළු ජීවිත කාලෙම සමහරක් අයට ඒක සිහිනයක්ම විතරක්මත් වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් මේ අපේ ජීවිත ගැන කතා කරනකොට මේ ආශානි කාලෙන් කාලට මේ හීන බලාපොරොත්තු කියන දේවල් අලුත් වෙනවා සහ වෙනස් වෙනවා. ඉතින් එක හීනයක් ඉෂ්ට කරගත්තාම තව හීනයකට යනවා. ඒක තමයි අපේ ජීවිතයේ ස්වභාවය. हीन दाखिन खेनेक එවගේම හීන දැක දැක විතරක් ඉන්න කෙනෙක් නෙමෙයි ආශානි ඔයා කිව්වා වගේ මම හීන හැබෑ කරගන්න කෙනෙක්. ඉතින් අපි හැමතිස්සෙම ඒ හීන හැබෑ කරගන්නකොට අවශ්‍ය කරන දේවල් තියෙනවා මේ ආශානි. ඉතින් ගොඩක් වෙලාවට ඒ අපි කරන දේ හරියට කරනවා නම් ඒ කැප කිරීම කරනවා නම් නියමිත වෙලාවට අපි ඒ දේවල් කරනවා නම් අපේ හීන හැබෑ කරගන්න පුළුවන්. එහෙම නැත්තම් දවසින් දවස අපේ වැඩ අතපසු කරගෙන කල් දාලා නෑද නෙමෙයි මේක මම හෙට කරනවා කිය කල් දැම්මොත් මේ හීන හැමදාමත් අපිට හීනයක්ම විතරයි. ඒක කවදාකවත් සැබෑ කරගන්න වෙන්නේ නැහැ. හ්ම්. දැන් පුංචි කාලේ ඉඳන්ම අපි අනාගතය පිළිබඳව සිහින මවනවානේ. දැන් ඔබ සිහින මවන්නට ඇති මගේ අනාගතේ මම මේ වගේ කෙනෙක් වෙනවා. පුංචි කාලේ ඕනම කෙනෙක් ගියාම ගින් මම වෛද්‍යවරියක් වෙනවා, මම ගුරුවරියක් වෙනවා. මෙන්න මේ විදිහට තමයි ඔවුන් සිහින දකින්නේ. ඔබ ඒ පුංචි කාලේ දුටපු සිහින අනාගතේ කවුරු වෙන්න ඕනද කියලාද ඔබ සිහිනයක් දුටුවේ? ඒ කතා ශානේ හරි පුදුම කතාවක්. හරිද? ඒ කියන්නේ මම පොඩි කාලේ හිතපු දේ නෙමෙයි දැන් වෙනකොට වෙලා තියෙන්නේ. මම කවදාකවත් පොඩි කාලේ හිතුවේ නැහැ රංගන ශිල්පිනියක් කලාකාරණියක් වෙනවා කියලා හිතුවේ නැහැ. නමුත් දක්ෂතා නොතිබ්බා නෙමෙයි. පාසලේ විවිධ අවස්ථාවන් වලදී ඒ දේවල් කරා. නමුත් මම කවදාකවත් හිතුවේ නැහැ රංගන ශිල්පිනියක් වෙනවා කියලා. ඒ හීනේ මගේ තිබුණ නැහැ. ඒක සමහරක් ලාට මම අර කිව්වත් වගේ අපි කොච්චර හීන දැක්කත් අපි නොසිතූ විදිහට අපේ ජීවිතේ වෙනස් වෙනවා. නමුත් හැමදාමත් පොඩි කාලේ ඉඳලම මම දැක්ක හීනයක් තමයි කාන්තාවක් විදිහට, ගැහැණු ළමෙක් විදිහට හැමදාම ජීවිතේ ලස්සනට ඉන්න ඕනේ, හැමදාම මගේ මූණේ හිනාවක් තියෙන්න ඕනේ, පිරිසිදුව ඉන්න ඕනේ, පිළිවෙලකට ඉන්න ඕනේ, නිරෝගීව ඉන්න ඕනේ කියන එක. ඒ සීන අනිවාර්යයෙන්ම ඔබ සැබෑ කරගෙන තිබෙනවා. දැන් මේ සුන්දරත්වය පිළිබඳව කතා බහ කරන නිසාවෙන් මහන්සිය තුරන්චල දැන් ඔබ නිලියක් විදියට ඉස්සරහට එනකොට විශේෂයෙන්ම මේ රංගන ශිල්පිනියක් කියන්නේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගන්න කෙනෙක්. දැන් මේ අයගේ ආදරය දිනා ගන්නකොට ඔබ ජනප්‍රිය තලයට එනකොට ඔබේ සුන්දරත්වය පිළිබඳව ඔබ අනිවාර්යයෙන්ම හිතන්නට ඇති. ඔබේ සුන්දරත්වය කොයි ආකාරයෙන්ද ඔබ වටාගෙන යන්නට ඕනේ කියලාද ඔබට වැටහීමක් දුන්නේ? විශේෂයෙන්ම අනිත් අය ඔබ දිහා බලන ඔබ ආකර්ෂණීය කෙනෙක් බවට පත් වෙනවා, ඔබ ජනප්‍රිය කෙනෙක්. දැන් එතකොට කොහොමද ඔබේ සුන්දරත්වය සාමාන්‍ය ජීවිතෙන් ටිකක් ඔබට ඇවිල්ලා ඔබ ඔබේ සුන්දරත්වය පිළිබඳව වැඩි වශයෙන් හිතන්නට ඇති? ඔදන් මෙහෙමයි. දැන් පොඩි කාලේ ඉඳලම මේ මට කියලා දුන්න දෙයක් තමයි විශේෂයෙන් අපේ තාත්තිය උනත් කැමති නැහැ නිකන් ආර්ටිෆිෂල් දේවල් කරනවට.
විචූරණ දේවල් කරනවට කැමති නෑ. ඉතින් හැමතිස්සෙම අපේ ගෙදරත් ස්වභාවික දේවල් වලට තමයි මුල් තැන දුන්නේ. ආහාරයක් ගන්නකොට උනත් ස්වභාවික ආහාර ලබා දෙන්න, පිරිසිදු ඒ කියන්නේ ගුණාත්මක භාවයෙන් යුක්ත ආහාර ලබා දෙන්න. ඒත් එක්කම තමයි මේ මොනවාද කියන්නේ මේ එක එක දේවල් ඔය දැන් මූණ එහෙම ගල්වන දේවල් තියනවානේ. ඉතින් ඒ දේවල් ස්වභාවික දේවල් ගල්වන්න තමයි මම පොඩි කාලේ ඉඳලම යොමු කරේ. ඉතින් ඒකත් එක්තරා විදිහකට හරි දෙයක් වෙන්න ඇති මගේ මේ රූපය පවත්වාගෙන යන්න. නමුත් අශානි දැන් අපි කොච්චර දේවල් අපි හිතුවත් අපිටත් වර්ධින වෙලාවල් තියෙනවානේ. වැරද්දෙන් තමයි නිවැරදි කම හොයාගන්නේ. මොකද නිවැරදිම වෙලා හිටියොත් වැරද්ද මොකද්ද කියලා හොයාගන්නත් බෑ, හරිද මොකද්ද කියලා හොයාගන්නත් බෑ. ඉතින් ඒ වගේ මගේ ජීවිතෙත් මේ 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 රූපලාවන්‍යක හදියුතු මෙහෙම ලස්සන දේවල් වලදී මටත් වැරදිච්ච අවස්ථා තිබුණා. මොකද හේතුව මේ ඉස්සර මම හිතුවේ නැහැ මේ අම්මිලා මේ කියන මේක කන්න මේක කන්න ඔවා කන්න. ඉතින් අපි හැමතිස්සෙම අර ಗುಣ දෙයට වඩා කටට රස දෙයට තමයි අපි යොමු වෙන්නේ අශානි. ඉතින් එතනදී මේ මමත් ඒ වැරද්ද කරා කාලයක්. ඉතින් ඒ දේවල් එක තමයි මට මේ බය වුණා අඳුන ගන්න ලැබුණේ, මට අහන්න ලැබුණේ. ඉතින් මම ඒ ඒක ගැන හෙව්වා. ඉතින් එතනදී මට මේ බය වුණා ගැන පැහැදීමක් ඇති වෙලා දැන් මට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ අශානි මම එක එක වෙයි ජීවිතේ වර්ධිනව ඒවා නිවැරදි කර ගන්නත් ක්‍රම අපි ළඟයි තියෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී හම්බ වෙච්ච යාළුවෝ තමයි මේ බය වුණා කියන්නේ. ඉතින් ඔබටත් ඔබේ ජීවිතේ බොහෝ වැරදීම් සිදු වෙලා ඇති, විශේෂයෙන්ම රූපේ සම්බන්ධයෙන්. මේ නිවැරදි කර ගන්නට පුළුවන් බය වුණා සමගින් එකතු වෙලා දුරකථන අංකයන් සදාහන් කරන්නම් 0772 පිළිබඳව කතා බහ කරන්නේ අපේ මේ රූප රාම්පලෙන් අනුතරව. කාන්තාවන්ගේ විශ්වාසය දිනු බයෝනා. බයෝනා ඔබගේ සුන්දරත්වය අනාවරණය කරගන්න. අංජුලා දැන් මේ සුන්දරත්වය පිළිබඳව කතා බහ කරනකොට මට අහන්න හිතෙන කාරණා තමයි දැන් ගොඩාක් වෙලාවට දැන් ඔබ රංගන ශිල්පිනියක් නිසා බොහෝ දෙනෙක් කැමති ඔබට ආදරය කරනකොට ඔබ වගේ සුන්දර වෙන්නට. මම අංජුලා වගේ තමයි සුන්දර වෙන්න කැමති. ඔබ අනුකරණය කරන විශේෂම මේ සුන්දරත්වය තව තවත් වැඩි දියුණු කර ගන්නට. දැන් මෙවැනි අනුකරණයන් කරලා සුන්දර වෙන්නට උත්සාහ කරන තරුණියන්ට සහ ප්‍රේක්ෂකයන්ට සුන්දර වෙන්නට කැමති තරුණියන්ට ඔබට දෙන්න තිබෙන උපදෙස කොයි වගේද? මුලින්ම මං කියන්න කැමතියි මේ අනුකරණය කරන්න එපා කියලා කාවත් අනුකරණය කරන්න එපා. මොකද ඒක මන්නම් මගේ ජීවිතේට ගන්න දෙයක් නෙමෙයි මේ අනුකරණය කරන එක. නමුත් කැමති කෙනෙක් ඉන්නවා නම්, අපි ප්‍රියමනාප කෙනෙක් ඉන්නවා නම්, අපි කැම මොකක් හරි දෙයක් තියෙනවා නම් ඒ කෙනාගේ හොඳ දේවල් අපේ ජීවිතයට ළඟා කරගන්න ඕනේ. එහෙම නැතු එයා වගේ කතා බහ කරන්න, එයා වගේ අඳින්න පළඳින්න. මං කියන්නේ හැමතිස්සෙම තමන් විය යුතුයි. මේ අපි හැමෝම මේ මේ යන්නේ අපිව හොයාගෙන යන ගමනක්නේ. ඉතින් අපිව හොයාගෙන යන ගමනේදී සමහරක් අයට අතරමං වෙන්න පුළුවන් අශානි. අතරමඟදී මං ඔයාවා කියුණොත් මොකද ඔයා ඔයානේ මේ මම. මොකද මම හැම සම්පූර්ණයෙන්ම මම ඔයාව දන්නේ නැහනේ. ඉතින් එතකොට අපි හැමතිස්සෙම අපි වගේ ජීවත් වෙනවා නම් ඇත්ත විදිහට අපිට ජීවිතේට මුහුණ දෙන්න පුළුවන් වෙනවා. නැත්තම් ওই බොරුව කියන දේ තමයි ඉස්සෙල්ලාම අපේ ජීවිතයට ඇතුල් වෙන්නේ. එතකොට අපි කවුද කියන එකත් අපිට වැටහීමක් නැත්තුව අපි නිකන් අර මේ නූල කැරිච්ච සරුංගලයක් වගේ ඔහේ පා වෙන චරිතයක් බවට පත් වෙන එක නිසා ආස ඇති මේ තව කෙනෙක් අඳින පළඳින විදිහට අඳින. නමුත් තමන් ගත යුතු දේ විතරක් ගන්න ඕන ආශානි. දැන් විශේෂයෙන්ම දැන් අපි ඉස්සෙල්ලාම සැලකිලිමත් වෙන්න ඕනේ අපි කවුද, මම කියන්නේ කවුද, ඉස්සලාම මගේ වයස මොකද්ද කියන එක ඉස්සලාම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේ අවුරුදු 50ක 55ක කාන්තාවක් අවුරුදු 18ක 19ක ගැහැණු ළමයෙක් අඳින විදිහට අඳින්න බෑනේ. නමුත් එයා අඳින්න ඇති ඒ කාලේ. ඒකට ඒ කාලේ පහු කරගෙන දැන් අම්මා කෙනෙක් වෙලාද? ඉතින් එතකොට දුවෙක් අඳින්න ඕනේ විදිහට අම්මා කෙනෙක් ඇඳලා හරියන්නේ නැහැනේ. එතකොට දැන් විශේෂයෙන්ම තරුණ ගැහැණු ළමයෙකුත්
මේ අම්ම කෙනෙක් අඳිනවා වගේ අඳින්න බෑනේ පිළිවෙලකට ලස්සනකට අඳින්න ඕනේ ඒක හරි. ඉතින් එතනදී තවත් දෙයක් තියෙනවා. මොකද මේ මේ විලාසිතා කියන දෙයට තමයි ඔක ගොඩක් මෙවා වෙන්නේ. මොකද අපි විහිළුවක් වෙන්න හොඳ නැහැ සමාජයට. දැන් මම අවුරුදු 10කට 15කට කලින් ඇඳ විදිහට නෙමෙයි දැන් මම ඇඳුමක් ගන්නකොට හිතන්නේ. දැන් මම හිතනවා මගේ වයස මම කරන වෘත්තිය දැන් මගේ බුද්ධිමත්කම කොයි විදිහද අපි හිතන පතන විදිහත් වෙනස් වෙනවානේ. ඒ ඒත් එක්ක තමයි දැන් මම අඳින පළඳින විදිහ තීරණය කරන්නේ. නමුත් රංගන ශිල්පිනියක් විදිහට චරිතයක් කරන්න නිරූපණය කරන්න යනකොට ඉතින් ඕක වෙනස් වෙන වෙලාවල් තියෙනවා. ඒත් එක්කම දැන් මේ කොණ්ඩ මොස්තර ගැන කතා කරනකොටත් අනේ අරේ අර විදිහට කරලා හිටියා මමත් ඒ විදිහට කරන්න ඕනේ කියලා හිතුවොත් ඒක හරියන්නේ නැහැ. මොකද එක එක්කෙනාගේ මූණ හැඩතල වෙනස්. ඉතින් ඒත් එක්ක තමන් කරන රැකියාව වෙනස්. ඉතින් දැන් අපි හිතමුකෝ දැන් මේ මොනවද බැංකුවක එහෙම නැත්නම් රජ ආයතනයක මේ වැඩ කරන කාන්තාවක්ට බෑ මේ මම වගේ මේ වර්ණ ගන්වන්න එහෙම බෑ. ඉතින් එතකොට මේ පාසලේ උගන්වන ගුරුතුමියකට බෑ මේ විදිහට වර්ණ ගන්වලා පාසලකට යන්න. මොකද ඒ දේවල් කරන්න හැකියාව නැහැ. ඉතින් ඒක නිසා විවිධ වෘත්ති මට්ටමත් එක්ක තමන්ගේ දේවල් සමහරට කැමැත්ත සමහරක් වෙලාවට මේ තද කරගෙන ඉන්න අවස්ථාවන් තියෙනවා. ඒක නිසා තමයි මම කියන්නේ තමන්ට හොඳ මොකද්ද කියන එක. මොනවද බාධා කිරීමක් කරන්නට ඕනේ අන්තිර අපි සූදානම් වෙන්නේ වෙලාව නරඹලා ඉක්මනින් නැගතු වෙන්න. අපේම රටේ නැවුම් එළ කිරිවල පෝෂණ ගුණය ඇංක වෙතින් දැන් අපවිත निष्पादने लांगुने प्रश्न नोतिबुना ඉතින් මගෙත් සමහරක් ලාවට මේ කරන දේවල් එක හරි පෝෂණයක් නැති වුණාම හිසකේ සඟ පැලුණා හිසකේස් ගැලුණා ඒ වගේ දේවල් සිද්ධ වුණා. එතකොට කාන්තාවන්ට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි මේ සම කියන දේ. ඉතින් අපි ගොඩක් වෙලාවට මේ මේ හිරු එළිය පතිත වෙන රටක් තියෙන්නේ. ඉතින් ඒ හිරු එළිය හැමතිස්සෙම මේ අපේ අහමත් එක ගැටෙනවා. ඉතින් එතකොට විශේෂයෙන්ම මම රූපගත කිරීම කරනකොට අවුවේලි මහණේ ඉන්න කෙනේ. ඉතින් ඔය මේ ඒ දේවල් මගේ සමටත් බලපෑවා. බලපෑ වුණා. ඉතින් ඒක ප්‍රශ්න ඇති වුණා. ඒත් එක මේ නියපෙල. ඉතින් අපි සමහරක් වෙලාවට පුරුදු වෙලා තියෙන දේවල් තමයි කියුටෙක්ස් එකක් ගෑවහම ඒකේ පොතු ගැලවිලා යනකම් අන්තිම අඩිය වෙනකම් රිමූව් කරන්නේ නැහැ. ඒක සමහරක් වෙලාවට ඕන කමක් නැති කම, කම්මැලි කම. ඉතින් එහෙම දේවල් මටත් වුණා. ඉතින් ඊට පස්සේ සමහරක් අර මේ අපිට හදිසියට අපි බාල වර්ගයේ කියුටෙක්ස් ගෑවහම ඒකේ ඩයි එක හිටිනා විශේෂයෙන් රත්තු ඔය තද පැහැ ඒවා කළු පාට කියුටෙක්ස් ගෑවහම කහ පාටයි. ඊට පස්සේ හරිම ලැජ්ජයි අසදි ගෑරගෙන කතා කරන්න ඔය වගේ දේවල් ඒක වහ ගන්න අපි තව එකක් ඇප්ලයි කරන උඩින්. එතකොට වෙන්නේ තවත් අරක නාස්ති වෙන එක විතරයි. ඔය වගේ හරියට ප්‍රශ්න තිබුණා. ඉතින් හරි ආහාර වේලක් රස විඳින්න අවස්ථාවක් නැහැ. ගොඩක් ලාවට එළියට ගියාම විශේෂයෙන් ඔය පලා වර්ග කියන දේවල් මම එළියට ගියාම ගන්න නැහැ. මොකද පිරිසුදුභාවයේ ප්‍රශ්නයක් තියෙන හින්දා. ඉතින් එතකොට ඔය හැම දෙයකින්ම වෙන්නේ මගේ පෝෂණය මගේ හැරෙන එක. ඉතින් එතකොට තමයි මට අර වගේ ප්‍රශ්න ආවේ. එතනදී තමයි මට බය වුණා පිහිට උනේ. බය වුණා ඇවිල්ලා එකපාර අපේ හිසකේස් නිය සම බලා ගන්න කෙනෙක්. ඉතින් දිනකට අවශ්‍ය කරන පෝෂණය ඒ ටැබ්ලට් එකේ තියෙනවා. ඒක නිසා මට ලොකු මොකද කියන්නේ පිටුවහලක් වුණා. වයන මගේ ජීවිතයට ලං කරගත් එකෙන් දැන් මට කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ නියපොතු කැඩෙන්නේ නැහැ. හොඳට වැවෙනවා ශක්තිමත් දීප්තිමත්. ඒ වගේම හිස කෙස් වලට වර්ණ ගන්වන්න පුළුවන් ඕනම හෙයාර් ස්ටයිල් එකක් ඕනම දෙයක් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මගේ හම සුදුයි කියලා මම කියන්නේ නැහැ. මගේ හම තිබ්බටත් වඩා පැහැපත් වෙනවා. දැන් බයෝන නිෂ්පාදනය පිළිබඳව අංජුලා කතා කරනකොට සිහිනයන් වලට යන්නට සිහිනයක් යථාර්ථයක් බවට පත් කර ගන්නට නිෂ්පාදනයක් විදිහට බයෝන කොයි විදිහට අත්තරක් බවට පත් වෙන විශේෂයෙන්ම ඔබේ ජීවිතයේ සිහින වලට ළඟා වෙන්නට ඔබට බයෝන අත්තරක් වෙනවා. විශේෂයෙන්ම ඔබේ වෘත්තියත් එක්ක යන සිහිනයන් හරහා තවත් බොහෝ දෙනෙකුගේ මේ තමන්ගේ ජීවිතයේ සිහිනයන් වලට යන්න තමන්ගේ පෞෂත්වය තව තවත් වැඩි දියුණු කර ගන්නට බයෝන කොයි විදිහටද අත්තරක් වෙන්නේ සිහින වලට යන්න. ඔව් සිහින වලට යනනම් අපිට අපේ අපේ ශක්තියක් තියෙනවා. හිතේ ශක්තිය වගේම ඇඟේ පතේ ශක්තියක් තියෙන්න ඕනේ. ඉතින් එතනදී තමයි මේ බයෝනම සමහර දෙනෙක් හිතයි මේ මොන විකාරයක්ද මේ අපේ හින වලට යන මේ බයෝන කොහොමද අපිට උදව් වෙන්නේ කියලා. නෑ එහෙම නෙවෙයි. මේ මොකද ඇඟේ ශක්තිය නිසි පෝෂණයක් තියෙනවා නම් තමයි අපිට අපේ ටාගට්ස් ඇචීව් කරගන්න ලේසි වෙන්නේ. මොකද හේතුව මේ මේ කිසිම පෝෂණයක් නැතුව නිකන් ඉන්න කෙනෙක්ට ලෙඩ රෝග වැඩි.
එතකොට මේ මොනවද කියන්නේ කම්මැලිකම වැඩි කම්මැලිකම තියෙනවා නම් ඇඳෙන් බහින්නවත් හිතෙන්නේ නැහැ ගුලි වෙලාවේ කොහෙට හරි වෙලා ඉඳ ඉතින් එහෙම නැත්නම් කකුල් දෙකක් උඩ දාගෙන ඔහේ උඩ බලාගෙන ඉඳන හිතෙන්නේ ඉතින් නිසි පෝෂණයක් තියෙනවා නම් ওই අලසකම කියන දේ ඉස්සෙල්ලාම නැති වෙලා යනවා ජීවිතෙන් හරිම කාර්යශූරී ක්‍රියාශූරී පුද්ගලයෙක් බවට පත් වෙනවා මේ නිසි පෝෂණයක් තියෙනවා නම් ඉතින් එතකොට කම්මැලිකමක් නැතුව තමන්ගේ වැඩේ අතපස නොකර තමන් හිත දැඩි කරගෙන ඒ දේවල් කරනවා කියන්නේ ජීවිතේ සාර්ථකයි ඉතින් ඒ ජීවිතේ සාර්ථකත්වයේ පිටිපස්සේ මොකද තියෙන්නේ තමන්ගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය. ඒකෙන් තමයි මේ බය වුණා කියලා දේ අපිට උදව් වෙන්නේ. නෑ නෝ බය වුණා පිළිබඳව කතා බහ කරන නිසා වෙන්න බය වුණා හරහා ජීවිතේ සුන්දර කරගන්නට ජීවිතේ සිහින යථාර්ථයක් බවට පත් කරගන්නට බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නාජුලා. දැන් මේ සිහින වලට යනකොට සිහින වල දැන් විශේෂයෙන්ම පෞෂත්වය දිනු කරගන්නකොට සුන්දරත්වය වැඩි දිනු කරගන්නට බය වුණා ඔබ කිව්වා ඒ සිහින වලට යන හැකියාවක් තිබෙනවා කියලා. නමුත් ශරීර අභ්‍යන්තරයට දෙයක් ලබා ගන්නකොට බොහෝ දෙනෙක් බලනවා මගේ ශරීරයේ මහත් වේද මොකද අපි සුන්දරත්වයේ සීනේට යනකොට අපේ සිරුරේ හැඩයත් අපිට ඒක බලපානවානේ. දැන් ඔබ දැක්කාම නම් ඕනම කෙනෙකුට ඒ උදාහරණයක් බවට පත් වෙන බය වුණා නිෂ්පාදනය ඔබ දැන් වසර ගණනාවක් ලබා ගන්න කෙනෙක් නමුත් ඔබට ඒ බාධාවක් වෙලා නැහැ ඔබේ සීන වලට යන ඔබේ සිරුරේ හැඩය අපි සඳහන් කරමුද ඒ පිළිබඳව යම් කෙනෙක් බියෙන් සිටිනවා නම් බය වුණා හරහා අපිව සුන්දර කරනකොට අපේ සිරුරේ හැඩයත් ඒ විදිහට ලස්සනට පවත්වාගෙන යන ආකාරය පිළිබඳව ඔහොම මෙහෙම දෙයක් තියෙනවා. දැන් මම නම් කවදාකවත් කියන්නේ දැන් බය වුණා ගත්තයි කියලා මහත් වෙලා නැහැ. ඔයගොල්ලන්ට හොඳටම පේනවා. දැන් අශානි කිව්වා වගේම ඉතින් දැන් ඒ වගේම දැන් සමාජයේ විවිධ පුද්ගලයන් මට හම්බ වෙනවා බය වුණා පාවිච්චි කරන අපේ පරිභෝගිකයන්. ඉතින් ඒගොල්ලෝ මාව දැක්කහම සමහරක් අර දුවගෙන ඇවිල්ලා මට කියනවා අපිත් බය වුණා පාවිච්චි කරන අපිට හොඳ ප්‍රතිඵල තියෙනවා. දැන් මගේ යාළුවෝ කියනවා මම හිටියටත් වඩා පැහැපත්. ඒ වගේම මගේ හිස කේස් හොඳට වැවෙනවා. මේ ගොඩක් ලස්සනට මම ඉන්නවා කියන එක. නමුත් දැන් සමහරක් දෙනෙක්ට බය තමයි ওই බය මටත් තිබුණා. विद्यानुकूल උපකාරී වෙන්නේ. ඕ දැන් හිස කෙස් කියන දේ අනිවාර්යයෙන්ම අපිට අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් ගැහැළු ළමෙක්ට තියෙන ආභරණයක් තමයි මේ කොණ්ඩේ කියන දේ. ඉතින් දැන් අර අපිට දැන් ওই අවුරුදු 18 19 20 කාලෙදී ඇත්තටම හොඳට වැවෙනවානේ කොණ්ඩේ. කොණ්ඩේ හොඳට වැවෙන කාලයක් ඒ කාලේ. මොකද අපි gedara ඉඳගෙන හොඳට සාත්තු කරන නිසා. අපි නෙමෙයි විශේෂයෙන් මේ අම්මලා. ඉතින් ඒගොල්ලෝනේ බලාගන්නේ කොණ්ඩේ. ඉතින් එතකොට හොඳට තියෙනවා. නමුත් පස්සේ කාලෙදී අපි gedarin එළියට ගියාම රැකියාවකට ගියාම මේ දේවල් කරනකොට තමයි මේ කොණ්ඩේ පිටමත එක එක ප්‍රශ්න එන්නේ. ඉතින් ওই ප්‍රශ්න මටත් නොතිබුණා නෙවෙයි. හැබැයි මම හරියට වද දෙන කෙනෙක් තමයි කොණ්ඩේට. ඉතින් එහෙම වද දීලා කාලයක් මගේ කොණ්ඩෙත් හැලෙන්න ගත්තා. මම වාර කලිනුත් කිව්වේ. ඉතින් එතකොට මේ බයෝන වැඩි පෝෂණ අතිරේකයක් මම ගත්ත නිසා තමයි අදටත් දෙයනේ කියලා මගේ කොණ්ඩේ බේරිලා තියෙන්නේ. දැන් මම වෙනදටත් වැඩිය මේ හරිම උද්‍යෝගයෙන් මගේ කොණ්ඩේ ගැන මේ දේවල් මම ස්ටයිල්ස් කරනවා. මට බය වෙන දෙයක් නැහැ. මොකද බයෝන එක පෙත්තකින් මට දිනකට අවශ්‍ය පෝෂණය ලැබෙන නිසා. ඉතින් දැන් අනිත් එක කෙනෙක් ළඟට ඇවිල්ලා බලලා සමහරකට කොණ්ඩේ අත ගන්නකොට කියනවා මේ අනේ අපි හිතන්නේ ඔයාගේ කොණ්ඩේ කරන දේවල් එක ඩැමේජ් වෙලා ඇති කියලා. නෑ, නමුත් හොඳ නිරෝගී කෙස් කලඹක් තියෙනවා නේද කියලා. ඉතින් ඒකට හේතුව තමයි අපි කියමුද දැන් සිහින පිළිබඳවනේ අපි අද දවසේදී කතා බහ කරේ. මේ සිහින ගැන කියනකොට සිහින යථාර්ථයක් බවට පත් කරගත්ත කෙනෙක් තමයි ඔබ. බොහෝ සිහින ඔබේ ජීවිතයේ ඔබ යථාර්ථයක් බවට පත් කරගත්තා. සිහින යථාර්ථයක් බවට පත් කරගෙන කරගන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට කොයි වගේ පරිවිඩයක් දංජුලා ඔබට දෙන්න තිබෙන්නේ? ඔව්, ඉතින් මේ ජීවිතේ අපිව ජීවත් කරන්න හීන කියන දේවල් තියෙන්න ඕනේ, බලාපොරොත්තු කියන දේවල් තියෙන්න ඕනේ. දැන් සමහරක් දෙනට ඒ බලාපොරොත්තු සිහින ඉෂ්ට කරගන්න බැරි වුණාම ජීවිතේ
ජීවිතේ කඩාගෙන වැටෙනවා. ඉතින් එහෙම කඩාගෙන වැටෙන්න එපා. ජීවිතේ වැරදීම් සිද්ධ වෙනවා. ඒ දේවල් හදාගෙන ඉස්සරහට යන්න. ඒත් එක්කම පෝෂණය ගැන හිතන්න, ලස්සනට ඉන්න. ඉතින් ඕගලන්ටත් පුළුවන් මම වගේම බයනා වගේ ආහාර අතිරේකයකට යන්න. ඉතින් ඒකේ වැදගත්කම ඕගලන්ට කවදා හරි ජීවිතේ සාර්ථක වුණාට පස්සේ ආපස්සට හැරිලා බලනකොට තේරේ. नेचर्स ओनली अंक कसी हाथलिस दिख देवन महाल गालुपार दिवल कीरलीट पिवस नोन के वेबारियट www.bayona.lk बयोना डॉट एलकेन वेबारियट वगे बयोना ब्यूटी के फेसबुक ट्विटर पीसी मगन कब्बे हकिया वक्ति बेनो බයෝනා පිළිබඳව වැඩි විස්තර දැන කියා ගන්නට අවසාන වශයෙන් අංජුලා අපේ කේමුදා අපේ ප්‍රේක්ෂකයන්ට සිහිනයන් පිළිබඳව කතා බහ කරනකොට මේ සුන්දරත්වයට බාධා පැමිණෙන හැම තත්ත්වයකම සුන්දරත් වෙන්නට ගිහිලා අහිතකර දේවල් භාවිතා කරලා සුන්දරත්වය අතහැරලා දාපු බොහෝ දෙනෙක් ඉන්නවා උණු කැමති ඒ සිහිනය දකින්නට බයෝනා වන්ට විසඳුමක් බවට පත්වේවි නේද කියලා අපි ඉක්මනින්ම සඳහන් කළොත් ඔව් අනිවාර්යයෙන්ම ජීවිතය අතහරින්න එපා සමහරක් මං ඉස්සෙල්ලත් කිව්වා වගේ ජීවිතේ වැරදුනා නම් හදා ගන්න අවස්ථාවක් තියෙනවා පාර जीवित निवर्दी मार्ग क्या